ಬಂದು ಕುತೇ ತಿ ಸಿಲು ದ್ರಾಮ ದತ್ ಸಾದ್ರ ಇಂಪ್ಲಿಗನ್ನ ಗಂಟೆ ಯೂಟ್ಯೂಬ್ ನಾಲ್ ಕಾವಟೆ ಅದಾಪಿ ಕಥಾ ಕರಂಡಿ ಅನ್ನಿ ಯಾಂತ್ರ ವಿದ್ಯಾ ಪಾಡಿ ಮೇ ದ್ರವ ಸ್ಥಿತಿ ಕೇನ ಕೊಡಸ ಅಟತೆ ಹತ್ತಿನ ವಿಡಿಯೋ ಏಕ ಏತ್ತಕ್ಕ ಮದ ವಿಡಿಯೋ ಏಕಟ ಮಮ ಎದಾ ಸ್ವಿಸಿ ಏಕೆ ಬಹುವರ್ಣ ದೆಕತ್ ಅತುರತ್ ಕರಲ ತಿನವ ಏಕತ್ ಏಕ ತಮ ಸಾಕಜ್ಜಾ ಕರಂಡಿ ಬಲಾಪುರುತ್ತೆ ಇತಿ ನೆಂಡ ವಾಗೆ ಪಲ್ಯ ವಿಡಿಯೋ ಡಿಸ್ಕ್ರಿಪ್ಷನ್ ಏಕೆ ಪಿಡಿಎಫ್ ಲಿಂಕ್ ಏಕ ತಿನವ ಡೌನ್ಲೋಡ್ ಕರಗನ ಪ್ರಶ್ನೆ ಟಿಕ ಡೌನ್ಲೋಡ್ ಕರಗನ ಕರನ್ನ ಕರಲ ಬಲಾಂಡ ಕೊಚ್ಚರ ದುರಡ ಬಗೆ ಪಿಲಿತುರು ಸಾರ್ಥಕ ಇದೆ ಕೇನ ಏಕ ವಿಡಿಯೋ ಏಕತ್ ಏಕ ಹರಿ 61 ವನಿ ಬಹುವರ್ಣಯ ಕ್ಯಾನ್ ಇಸ್ಕಾಂತೆ ಎಮ್ಮು ಸಹ ಪ್ಯಾತ್ತಕ ದಿಗ ದೆಕೈ ಎಕ್ಸು ಪ್ಲಾಸ್ಟಿಕ್ ಗಣಕ್ಯಾ ಇಹಿ ಪ್ಯಾತ್ತಕ ದಿಗಿನ್ ಅರ್ಧ್ಯಾಕ್ ಗಿಲಿ ಪಾವತಿನ ಸೇ ರೂಪೇ ಪರಿಧಿ ಜಲೇ ಪಾವಿ ಮಿಮ ಗಣಕೆ ದನ್ ಇಸ್ಕಾಂತೆ ಎಮ್ಮು ಬಾಹಿರ ಪ್ಯಾತ್ತಕ ದಿಗ ಅಟೈ ಎಕ್ಸು ಅತುಲತ ಹಿಸ್ ಗಣಕ್ಯಾಕ್ ಬಾವಟ ಪರಿವರ್ತನೆ ಕಲವೋತ್ ಎಯ ಜಲೇ ತುಲ ಗಿಲೇನ ಗ್ಯಾಂಬರು ವನಿ ಆಂ ಅಪಿ ದನ್ನವ ಅವಸ್ಥಾ ದಿಕೇದಿಮ ತಿನ್ ಏಕಮ ಪ್ಲಾಸ್ಟಿಕ್ ಇಸ್ಕಾಂತೆ ಏಕಮ ಸ್ಕಂದಯಕ್ ತಿನ್ ಏನಂ ಅವಸ್ಥಾ ದಿಕಟ ಬಾರ ಉಡುಗುರು ತೆರಪುಮಟ ಸಮಾನ ಕರೋತ್ ಅವಸ್ಥಾ ದಿಕೇದಿ ಬಾರ ಸಮಾನ ನಿಸಾ ಉಡುಗುರು ತೆರಪುಮ್ ದೆಕ ಸಮಾನ ವೆನ್ನು ಏನಿಸಾ ಮಂ ಕೆಲಿಂ ಬಲಿಯನ ಉಡುಗುರು ತೆರಪುಮ್ ದೆಕ ಸಮಾನ ಕರೋ ಪಲವೇನಿ ವೇಳಾವೆ ಉಡುಗುರು ತೆರಪುಮ ವಿರೋಚಿ ಇರುಡು ಪರಿಮಾವ ಗಣ್ಣ ಪುಳುವಂ ದಿಗ 2x ಪರಳ 2x ಉಸ x ಹರಿ ಅಡಕ್ ಗಿಲ್ಲ ತಿಯೇನಿ ತೋಟ 2x 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 ದಿಗ ಪರಳ ಉಸ ತಿಯೇನೆಕೆ x ಪ್ರಮಾಣಯಕ್ ತಮ ಗಿಲ್ಲ ತಿಯೇನಿ ಒಯ ಗಿರುಡು ಪರಿಮಾವ ವರಕ್ ರೋಜಿ ಸಮಾನ ವೆನ್ನು ಓನ ದೆವನಿ ಅವಸ್ಥಾವೆದಿ ಪ್ಯಾತ್ತಕ ದಿಗ 8x ಏನಿಸಾ ದಿಗ 8x ಪರಳ 8x ಗಿಲುನು ಉಸ h ಕೇಳ ಗತ್ತೋ ಮೇ ಗಿಲುಡು ಪರಿಮಾವ ರೋಜಿ ರೋಜಿ ದೆ ಪ್ಯಾತ್ತಮ ಕ್ಯಾಪಿಲ ಯಾನವ x x ಕಪಲ ಐನ್ ಕರನ್ನ ಪುಳುವನ್ 2ಕ್ ದೆವರಕ್ 2 4ಯಿ 4ಂ ಕ್ಯಾಪೋ 2ಯಿ ಒತನಿ h ಯುಕ್ತ ಕರೊತ್ ದೆನವ x ಬೆದೀಮ 16ಯಿ ಕೇಳ ಪಿಲಿತುರು ಅಂಕ 4 ನಿವರ್ದಿ ಪಿಲಿತುರು ವಿದ್ಯೆಟ ಗಣ್ಣ ಪುಳುವನ್ 61 ವನಿ ಬಹುವರ್ಣ 62 ವನಿ ಬಹುವರ್ಣ 62 ವನಿ ಬಹುವರ್ಣ ಕ್ಯಾನ್ನಿ අපිට ಪರಾಮ್ಯಕ್ ಸಂಬಂಧ කරලා මේ ආකාරයට ධ්‍රව දෙකක් දාලා තියෙනවා එතකොට මේ කරාමේ විවෘත කරපුවාම පතුලේ පීඩනය විචලනය අපෙන් අහනවා එතකොට අනිවාර්යෙන් එක්සෝජී අඩු වෙනවා කියලා කියන්නේ පීඩනය අඩු වෙනවා එතකොට මේ පළවෙනි කොටසදී මෙතන ඉඳන් මෙතනට යනකම් පීඩන අඩුවීම මේ ආකාරයට අපි පෙන්නොත් මෙතනින් එහාට තියෙන්නේ ඝනත්වය වැඩි කරලා ඝනත්වය වැඩි කියලා කියන්නේ එක්සෝජී කියන එකේ රෝ වැඩි වුණාම පීඩන අඩුවීම ද්‍රවයේ යම්කිසි උසක් අඩු වෙද්දී පීඩන අඩුවීම වැඩිපුර දැනෙනවා පීඩන අඩුවීම වැඩිපුර සිදු වෙනවා පීඩන අඩුවීම වැඩිපුර සිදු වෙනවා කියලා කියන්නේ මේක අනුක්‍රමණය වැඩි වෙනවා ඔන්න ඔය විදිහට තමයි පීඩනය කාලය සමග විචලනය වෙන්නේ දීලා තියෙන්නේ නියත ශීඝ්‍රතාවයකින් ද්‍රවයේ වත් කරනවා කියලා ඒ නිසා පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු ගන්න විදිහට ගන්න පුළුවන් 62 වෙනි බහුවර්ණයට පළවෙනි පිළිතුරෙත් ඔය වගේම ආසන්න ප්‍රස්ථාරයක් දීලා තිබුණාට ඒකේ තියෙන ප්‍රස්ථාරයේ ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තුන්වෙනි පිළිතුර නෙවෙයි පළවෙනියට මේ ද්‍රවයේ ඉවත් වෙන්නේ. ඒ ද්‍රවයේ ඉවත් වෙනකොට පැත්තට මාරු වෙලා තියෙන්නේ පළවෙනියට තමයි වැඩි ඝනත්වයකින් අඩු වෙන්නේ. එතකොට වැඩි ඝනත්වයේ තියෙන ද්‍රවය අඩු වෙනකොට වැඩි අනුක්‍රමණයක් තියෙනවා. එතනින් එහාට තමයි මේ ද්‍රවය අයින් වෙන්නේ. මේ ද්‍රවය අයින් වෙනකොට පීඩන අඩුවීම අඩුවෙන් සිදු වෙන්නේ රෝ අඩු නිසා උදින් කියන දේ. ඔන්න ආකාරයේ ප්‍රස්ථාරයේ නිසා පිළිතුරු අංක 2 තමයි වැඩි පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ. හරි දැන් බලමු 63 වෙනි බහුවර්ණය. 63 වෙනි බහුවර්ණයේ මේ ආකාරයට වාජනයක තෙල් වර්ගයක් පුරවලා තියෙනවා. එතකොට කියනවා මේ වාජනය පාවීම පාවෙන පරිදි මේ තෙල් අයින් කරලා එවෙනුවට යොදන්න පුළුවන් ජල පරිමාව කොච්චරක්ද කියලා අහනවා උපරිම ජල පරිමාව. එතකොට මෙහෙම හිතන්න මේ තෙල් වෙනුවට ජලය හොමාරු කරනකොට අපිට කියන්නේ ප්‍රතිස්ථාපනය කරන පරිමාව V කියලා සහ ආරම්භක තෙල් පරිමාව V නෝට් කියලා කියන්නේ. එතකොට මේකේ තියෙන පරිමාවෙන් යම්කිසි ප්‍රමාණයක් V පරිමාවක් තෙල් අයින් කරනවා ජලයේ වෙනුවට දානවා. ජලයේ වෙනුවට දාපුවාම ආරම්භක අවස්ථාවේ සමතුලිතතාවය අපිට මෙහෙම ගන්න පුළුවන් m / m g මුළු බර සමාන වෙන්න ඕන උඩුකුරු තෙරපම අපිට ලියන්න පුළුවන් මෙයාගේ ගිලුණු කොටසේ උස h එක නිසා h එක වරක් හරස්කඩ වර්ගඵලය ගිලුණු පරිමාව rho wg ඔය පරිමාව සම්බන්ධතාවය ඊළඟට දෙවෙනි අවස්ථාවේ v ජල පරිමාවක් දානවා ඒ නිසා v වරක් rho w ට සමාන බර වැඩිවීමක් මෙයාට වෙනවා ඒ වගේම තෙල් පරිමාවක් අයින් කරනවා මේ සමාන පරිමාවක් ඒ නිසා v වරක් rho oil කියන පරිමාවට සමාන බර අඩුවීමක් මේ තමයි බරේ වෙනස් වීම සඵල වශයෙන් ජලය දාලා තෙල් අයින් කරද්දී ස්කන්ධ වෙනස් වීම g සමාන වෙන්න ඕන
මේ කොටස ගිලෙන්න ඕනේ. එතකොට තමයි උපරිම වෙන්නේ. ওই කොටස ගිලුණොත් ඊළඟට තව පොඩ්ඩක්වත් ජලය තෙල් වෙනුවට දැම්මොත් ගිලෙනවා සම්පූර්ණයෙන්. එතකොට මේ කොටසේ පරිමාව කියලා කියන්නේ H0 මේ සම්පූර්ණ උස H0 ඍණ H එක වරක් A ρ W G. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදුවොත් අපිට ගන්න පුළුවන් V වරක් ρ W ඍණ ρ oil G T G කැපිලා බෙදීම එන්දා නේම් සමානයි. මේ පැත්තේ A ට A කැපිලා යනවා ρ W G G කැපිලා යනවා. එතකොට එනවා H0 ඍණ H එක වරක් H එක කියලා. ඔතනින් V යුක්ත කරගත්තොත් V සමාන වෙනවා H0 ඍණ H එක වරක් M ධන M බෙදීම H එක වරක් ρ W ඍණ ρ ρoy. ඔංගෙ සම්බන්ධතාවය වෙනවා. දැන් අපි අහන්නේ ආරම්භයේ තිබු පරිමාවට ගන්න අනුපාතය නිසා මම මෙයා ආරම්භක පරිමාව V0 ගෙන් බෙදනවා. ආරම්භක තෙල් පරිමාවක් කියන්න පුළුවන් තෙල් ස්කන්ධයෙන් නිසා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව ස්කන්ධය කියන්නේ එතකොට ඝනත්වය වරක් පරිමාව ρ oil වරක් පරිමාව. එතෙන්දී අපි පරිමාව තමයි ආදේශ කරන්නේ. එතකොට ස්කන්ධයේ බෙදීම ඝනත්වය දැන් මනං හරි. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. පරිමාව කියන්නේ ස්කන්ධයේ බෙදීම ඝනත්වය. m බෙදීම ඝනත්වය ρ oil. ඕමක තමයි සම්බන්ධතාවය. නිවැරදි පිළිතුරේ එක ගන්න පුළුවන් 63 වෙනි බහුවරණයට. ඊළඟට 64 වෙනි බහුවරණය කියන්නේ අරය R වූ ගෝලයකින් කොටසක් කපා ඉවත් කර සාදා ගන්නා ලද මෙන්න මේ ආකාරයේ අර්ධ ගෝලයකට වඩා ටිකක් වැඩිපුර තියෙන කොටසක් තියෙනවා. ඔක භාජනයක තියලා පතුලට ජලය ඇතුල් වෙන්නේ නැති වෙන්න ජලය වක් කරනවලු අපෙන් අහනවා උත්ප්ලාවකතා බලයේ උඩුගුරු දරපොම වෙනස් වෙන ආකාරය කොහොමද කියලා. එතකොට මේකේ දිගින් දිගටම මේ මට්ටමට එනකම්ම ගිලෙන එක විතරයි වෙන්නේ. ගිලුණු පරිමාව වැඩි වෙන එක විතරයි ඉන්නේ. කවදාවත් උඩුතුරු දරපුම අඩු වෙන්න බෑ. ඒ නිසා 3 4 5 කියන ප්‍රස්තාර ඔක්කොම වැරදි. එක හරි දෙක හරි වෙන්නේ ආන් ඔබට තෝරගන්න ලේසි. දෙවනි ප්‍රස්තාරය තමයි වැරදි ප්‍රස්තාරයේ හේතුව මෙතෙන්ට එනකන් පරිමාව ගිලෙන ශීඝ්‍රතාවය පරිමාව වැඩි ගිලෙන පරිමාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතනින් එහාට ගිලෙන පරිමාවේ ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා දෙවනි ප්‍රස්තාරය තමයි නිවැරදි පිළිතුර. ගිලුණු පරිමාව තමයි උත්ප්ලාවකතා බලයට එහෙම නැත්නම් උඩුගුරු දරපොමට අනුලෝමව සමානුපාතික වෙන්නේ. 65 වෙනි බහුවරණය කියන්නේ පරිමාව ඝන මීටර 1ක් වුණා. ලෝහ ස්කන්ධයක් තියනවලු. ලෝහයේ ඝනත්වය 8 වැඩි කිරීම 10 3යි වූ ඝන ලෝහ කුට්ටියක් වැවක පතුලේ නිශ්චලතාවයේ පවතී. වැවේ පතුලේ යන්තමින් පාකිරීමට රූපේ පෙන්වා ඇති පරිදියට සමිකල යුතු හීලියම් බැලුනේ පරිමාව කොපමණ විය යුතුද කියලා අහනවා. හීලියම් සමග බැලුනේ ස්කන්ධය නොසලකා හරින්නේ කියලා කියනවා. ජලය ඝනත්වය 1000යි. එහෙනම් දැනටමත් එයා මත බර උඩුකුරු දරපොමට සමාන වෙන එකයි වෙන්න ඕන. එහෙනම් බර ලියන්න පුළුවන් ඔය ලෝහ කුට්ටිය නිසා තමයි බර ඇති වෙන්නේ. ස්කන්ධය කියන්නේ ඝනත්වය වරක් පරිමාව. ලෝහ කුට්ටියේ ඝනත්වය 8 වැඩි කිරීම 10 3යි පරිමාව එකයි. ඔය තමයි ස්කන්ධය. ගුරුත්වජිතරණයේ G කින් වැඩි සමාන වෙන්න ඕන උඩුකුරු තෙරපුම දෙකක් මත ඇති වෙනවා. හීලියම් පුරවපු කොටස මත ඇති වෙන උඩුකුරු තෙරපුම V පරිමාව තමයි අපි ගහන්නේ. ජලයේ ඝනත්වය ρ 1000යි G ගුරුත්වජිතරණය 10යි. මේ හීලියම් පුරවපු කොටස මත ඇති වෙන උඩුකුරු තෙරපුම සහ ඔය තියෙන ඝන මීටර 1 මතත් උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා ලෝහ කුට්ටිය මත පරිමාව ඝන මීටර 1යි ρ 1000යි ගුරුත්වජිතරණය 10යි. දිගටම 10 3ක් කපලා අයින් කරන්න පුළුවන්. තව දිගටම 10ක් කපලායින් කරන්න පුළුවන්. V ධන එක සමානයි 8යි කියන්නේ V සමානයි 7යි ඝන මීටර කියලා එනවා. ඝන මීටර 7යි කියන්නේ පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර. 66 වෙනි බහුවරණය. කියනවා විශාල වගුරු සහිත වගුරු බිමක් මත මිනිසා විසින් ඇති කරන ලද විශාල කුණු ගන්ධක් කොටසක් ක්ෂණිකව කඩා වැටීමට ගිලියාව නිසා ඊයාසන්නේ වගුරු බිම මත ගොඩනගන ලද නිවාස ඉහළට එසවීමක් සිදු විය. ඒ ක්‍රියාවලිය අපිට භෞතික විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් මූලධර්ම මොකක්ද කියලා අහනවා. කුණුකන්ද ශනිකව කඩාගෙන වැටෙනවා කියලා කියන්නේ වගුරු බිම මත පීඩනයක් ඇති වෙනවා. අමතර පීඩනයක්. ඒ පීඩනය නිවාස ආසන්නයේ තියෙන වගුරු බිම මත තියෙන නිවාස වලට සම්ප්‍රේෂණය වීම නිසා තමයි ඔය ඉහළට එසවීම වෙන්නේ. ඒ නිසා පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල් මූලධර්මය තමයි ගන්න වෙන්නේ. 4 වෙනි පිළිතුර තමයි 66 වෙනි බහුවරණයට නිවැරදි පිළිතුර. 67 වෙනි බහුවරණය තියෙනවා රූපේ පෙන්වා ඇති පරිදි සිදුරේ ආරේ ඒකාකාර වූ දිග කේශික නලයක් තියෙනවලු ගිලලා. මෙන්න මේ ආකාරයට දිග කේශික නලයක් ගිලලා තියෙනවා.
සිදුරයාගේ ඒකාකාර සිදුරක් තියෙන. එතකොට මේ ද්‍රව මට්ටම උඩට දෙනවා. දැන් මේක අහන්නේ අපි මෙතනට තෙල් වර්ගයක් පුරවද්දී මේ මෙතන ඉඳලා තියෙන උස H රස් වෙන ආකාරය ආරම්භක උස අපිට දීලා තියෙනවා simple H කියලා. simple H note කියලා දීලා තියෙනවා. H note ගෙදලා H රස් වෙන ආකාරය තමයි අපි අහන්නේ. එතකොට අපි දන්නවා මේ තෙල් පුරවන්න පුරවන්න මෙතන පීඩනය වැඩි වෙනවා. මෙතන පීඩනයට සමානව මෙතන පීඩනය වැඩි කරගන්න නම් මේ ඇතුලේ තියෙන ද්‍රව කඳ ඉහළ යන්න ඕන. ඉහළ යන්නේ P සමාන H රෝ G යන සරල රේඛීය සම්බන්ධතාවයක් ආරම්භයේදී H note නැගී ඉඳලා ඔන්න ඔය ආකාරයට තමයි ඉහළ යෑම සිදුවෙන්නේ. ඒ නිසා හතර වෙනි පිළිතුර ඉවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 67 වෙනි බහුවරණයට. ඊළඟට 68 වෙනි බහුවරණය ජලයේ පාවෙන ඍජු කෝණාස්ත්‍රාකාර ලී කුට්ටියක් මත ලෝහ කැවැල්ලක් සවි කර ඇත. රූපේ දැක්වෙන පරිදි ලී කුට්ටියේ පරිමාවෙන් 150ක් ජලය ගිලී ඇත. ලෝහ කැවැල්ල සහ ලී කුට්ටියට සමාන ස්කන්ධ ඇත කියනවා. ලෝහ කැවැල්ල සහිත ලී කුට්ටිය උඩයට මාරු කර හැරුවේ නම් ලී කුට්ටියේ පරිමාවෙන් ජලය තුල ගිලී යන ප්‍රතිශතය කුමක් විය හැකිද කියලා. දැන් එතකොට ආරම්භයේදී තියෙන්නේ මේ වගේ ලී කුට්ටියක් ඕක මත කුඩා ලෝහ කුට්ටියක් තියෙන්නේ 150ක් ගිලලා තියෙනවා. ඔක අනිත් පැත්ත හරවපුවාම ඒ උඩුකුරු තෙරපුම කලින් තිබ්බාගේමයි. හැබැයි ඒ උඩුකුරු තෙරපුමට ලී කුට්ටියට අමතරව මේ මේ චූටි ලෝහ කුට්ටිය දායක වෙනවා. මෙන්න මේ ආකාරයෙන්. ලෝහ කුට්ටිය දායක වීම නිසා මේ කලින් තිබ්බ ද්‍රව මට්ටමට වඩා චුට්ටක් ලී කුට්ටිය උඩට එනවා. මොකද ලී කුට්ටියේ ගිලෙන්න ඕන පරිමාවකට වඩා අඩුයි ලෝහ කුට්ටියේ පරිමාවෙන් යම්සි සපෝට් එකක් දෙන නිසා. ඒ නිසා 150ට වඩා ස්වල්පයක් අඩුවෙන් කියන පළවෙනි පිළිතුර ගන්න පුළුවන් 68 වෙනි බහුවර්ණයට නිවැරදි පිළිතුර විදිහට. 69 වෙනි බහුවර්ණය. රූපේ පෙන්වා ඇති පරිදි යූනලයක බාහුව දෙකට පොල් තෙල් සහ ජලය වක් කරලා තියෙනවලු මේ ආකාරයට තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා P මෙතන තියෙනවා Q කියලා ලක්ෂ දෙකක්. ප්‍රකාශ අපෙන් අහනවා පළවෙනි ප්‍රකාශය කියනවා මෙතන ඉඳලා ඔහොම වගේ ලක්ෂ දෙකකුත් ලකුණු කරලා තියෙනවා. මේ අර්ධයටම සම්පූර්ණයෙන් දාලා තියෙන්නේ ජලය. මේ අර්ධයේම තියෙන්නේ පොල් තෙල්. එතකොට පොල් තෙල් සහ ජලය අතර මේ මෙහෙම අතුරු මුහුණක් ලකුණු කරලා තියෙනවා. මෙතනින් උඩ තියෙන උස සහ මෙතනින් උඩ තියෙන උස ලකුණු කරලා දීලා තියෙනවා අපිට ජලය සහ පොල් තෙල් උස H3 H4 කියලා. ඊළඟට මෙතන ඉඳලාම ගත්තොත් ඔහොම ඔය සම්පූර්ණ උස වල දෙක ලකුණු කරලා දීලා තියෙනවා H1 H2 H1 H2. පළවෙනි ප්‍රකාශය කියනවා P ලක්ෂයේ පීඩනයේ Q ලක්ෂයේ පීඩනයට සමාන වේ. ඔව් P ලක්ෂයේ පීඩනයේ Q ලක්ෂයේ පීඩනයට සමානයි. මොකද එකම දිරස් මට්ටමේ එකම ද්‍රවයේ තුල තියෙන මේ ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියනවා සම පීඩන සමාන නිසා තමයි මෙයා රේටවත් මෙහෙවත් චලනය වෙන්නේ නැතුව සමමිතිකව සමතුලිතව තියෙන්නේ. දෙවෙනි එකට කියනවා H1 රෝ W සමානයි H2 රෝ නොට් කියලා. ඔව් H1 රෝ W කියන පීඩනය තමයි වායු වලේ පීඩනයත් එකතු වෙන්න ඕන. මේ පැත්තේ පීඩනය මේ පැත්තේ පීඩනයට සමාන කමින් අපිට ගන්න පුළුවන් B ප්‍රකාශයත් හරි කියලා. C ප්‍රකාශය කියනවා H3 රෝ W සමානයි H4 රෝ W කියලා. H3 රෝ W කියන්නේ මෙතන පීඩනයට සමානුපාතිකයි මෙතන පීඩනයට සමානුපාතිකයි. ඔය පීඩන දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. මොකද එකම ද්‍රවයක් තුල නෙවෙයි තියෙන්නේ මේ පැත්තේ ජලය මේ පැත්තේ පොල් තෙල් තියෙන්නේ. ඒ නිසා C ප්‍රකාශය වැරදි. ගොඩක් අය හරි කියලා ගහපු උත්තරයක් ඕක. ඒ නිසා මේ පැත්ත මතක තියාගන්න පැස්කල් මූලධර්මයෙන් අපි ගන්න එකම ද්‍රවය තුල එකම තිරස් මට්ටමේ පීඩන තමයි සමාන වෙන්නේ. එකම තිරස් මට්ටමේ තිබ්බට ද්‍රව දෙකක් නම් තියෙන්නේ පීඩන සමාන නැහැ. හැබැයි මෙතන පීඩනය සමානයි කියලා ගන්න අපි මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් යෙදෙන පීඩන දෙක සමතුලිතව තියෙන නිසා. ඒ නිසා A සහ B පමණයි සත්‍ය වෙන්නේ පිළිතුරු අංක 3 නිවැරදි 69 වෙනි බහුවරණය. ඊළඟට 70 වෙනි බහුවරණය කියනවා දුනුතරාදී කෙල්ලපු වස්තුවක් ජලය තුල ගිල්ලනවලු. ජලය තුල ගිල්ලනකොට දුනුතරාදී පාටාංක සහ උත්ප්ලාවකතා බල සම්බන්ධතාවය අපෙන් අහනවා. එතකොට පළවෙනි කොටස කියනවා අර්ධ වශයෙන් ගිල්ලා තියෙනවා. දෙවෙනි කොටස කියනවා සම්පූර්ණයෙන් ගිල්ලා තියෙනවා. තුන්වෙනි කොටස කියනවා බීකරේ පතුල මත තියෙනවා. ඔය දෙවෙනි සහ තුන්වෙනි අවස්ථා දෙකේදීම සම්පූර්ණ කුට්ටියම ජලය තුල තියෙන. එතකොට උත්ප්ලාවකතා බල දෙක සමාන වෙන්න ඕනේ අවස්ථා දෙකේදී ගිනුණු පරිමාව නිහිත නිසා. එතකොට අනිවාර්යෙන් B2 V3ට සමානයි. B1 කියන්නේ භාගයක් ගිලුණාම ගිලුණු පරිමාව අඩුයි කියලා කියන්නේ උඩුකුරු තෙරපුම අඩුයි. ආන් එහෙනම් B1 කුඩායි වෙන්න ඕන B2 V3ට වඩා. හැබැයි B2 V3ට සමාන වෙන්න ඕන සම්පූර්ණයෙන් ගිලලා තියෙන නිසා. මම හිතන්නේ
ඔව් ඒ පිළිතුර තියෙනවා හතරේ සහ පහේ කියන දෙකේම ඒ නිසා අපිට දුනුතරාදී පාඩම්කිය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා දුනුතරාදීන් ඉල්ලපු වස්තුව අර්ධයක් ගිල්ලපුවම දුනුතරාදී ඇත්ත බරට වඩා ටිකක් අඩු පාඩම්කයක් වෙන්නන්නේ හැබැයි සම්පූර්ණයෙන් ගිල්ලපුවම ඊටත් වඩා අඩු පාඩම්කයක් වෙන්නන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම W එක W2 කට වඩා ලොකු වෙන්න ඕන W2 එක W3ට වඩා ලොකු වෙන්න ඕන ඒ නිසා W එක W2 W3 කියන පිළිවෙලට තමයි යන්න ඕන ඒ නිසා පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 70 බහුවරණය 71 වෙනි බහුවරණය 2021 ගැටලුව සංයුක්ත ඝන සිලින්ඩරයක් AB කොටස් වලින් සමන්විත වන අතර ඒවා සාදායත්තේ ඝනත්ව පිළිවෙලින් 600යි 2000යි යූ ද්‍රව්‍ය වලිනි A කොටසේ උස 9යි B කොටසේ උස 1යි කියලා දීලා තියෙනවා රූපේ පෙන්වා ඇති පරිදි සිලින්ඩරයේ ඝනත්වය 1000ක් වූ ජලයේ ගිලි ඉපිලේ සිලින්ඩරයේ ජල ය තුල පවතින උස කොච්චරද කියලා බර උඩු කුරු තෙරපුමට සමාන කරන්න තියෙනවා මම කලින්ම ගන්නවා A කොටස A කොටසේ පරිමාව 4ස්කඩ වර්ගඵලයේ වරක් දිග 9යි සෙන්ටිමීටර වලින් දාම ප්‍රශ්නයක් නැහැ. ඔය ඒ කොටසේ බර. ඒ කොටසේ පරිමාව. ඒ කොටසේ පරිමාව ඒ කොටසේ ඝනත්වයක් දීලා තියෙන 600යි කියලා 600ෙන් වැඩි කරොත් වෙනවා. ඒ කොටසේ ස්කන්ධය. ඔය ඒ කොටසේ ස්කන්ධය. ඔකට එකතු වෙන්න ඕන B කොටසේ ස්කන්ධය හරස්කඩ වර්ගඵලයක් 1 සෙන්ටිමීටර. සෙන්ටිමීටර දාන්න දිගටම සෙන්ටිමීටර දාන්න නිසා කැපිලා යනවා. වැඩි කිරීම B කොටසේ ඝනත්වයක් දීලා තියෙනවා 2000යි. ඕංගෝක සමාන වෙන්න ඕන මුළු වස්තුව මත ක්‍රියාත්මක වන උඩුකුරු තෙරපුමට. එතකොට මීට අමතරව ගුරුත්වජ ත්වරණයදී උඩුකුරු තෙරපුම ලියන්න පුළුවන් V0G කියලා ගිලුණු පරිමාව AH කියලා ගමු අපි ඉච්චුස තමයි හොයන්න යන්නේ. රෝ 1000යි ගුරුත්වජ ත්වරණය G. G G කැපිලා යනවා. දිගටම A කපලා අයින් කරන්න පුළුවන්. බිංදු දෙකක් කපලා අයින් කරොත් තනින් 10 එතකොට එනවා h සමානයි 9 54යි හරි 20ක් එකතු වුනහම 74යි 74 10 බෙදුවාම 7.4යි අපි සෙන්ටිමීටර වලින් දාපු නිසා උත්තරේ ඉන්නේ සෙන්ටිමීටර වලින් පිළිතුරු අංක තුනනි වැඩි 71 වෙනි බහුවරණය ඊළඟට 72 වෙනි බහුවරණය කියන්නේ ජලය පුරවා ඇති ප්‍රාස්කෝක සිරස් හරස්කඩක් රූපේ දැක්වේ මම ප්‍රාස්කෝ නෙවෙයි මේ අඳින්නේ ජලය ජල කොටස ඉදන් ප්‍රාස්කෝ ඔක වටේට තියෙනවා ඔය වගේම හැඩයක් තියෙන්නේ ජලය කොටස ඉදන් එතකොට ජලය කොටස ගත්තොත් අපෙන් අහන්නේ නියමයේ ආනත පුෂ්ඨයේ මත ක්‍රියාත්මක වන බලය කොච්චරද කියලා. ආනත පුෂ්ඨයේ මගින් ක්‍රියාත්මක වන බලය. එතකොට ආනත පුෂ්ඨයේ මගින් ඇත්තටම බලය ඇති වෙන්නේ මෙන්න මේ වගේ දිශාවක. ඕකේ තිරස් සංරචකයේ මේ පැත්තේ තිරස් සංරචකයක් පිට කැපිලා යනවා. ඒ නිසා මම උතලින් ඇති වෙන බලය මේ පුෂ්ඨ දෙකෙන් ඇති වෙන බලය R එකයි කියලා ලකුණු කරනවා. ඊට අමතරව මේ අඩියේ වදින නිසා ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙතනින් බර තියෙනවා. සිරස් සමතුලිතතාවයට අදාළ වෙන්නේ ඕමයේ මේ ප්‍රාස්කෝණයේ වර්ධනය තේරුම් ගන්න එපා ප්‍රාස්කෝව තුර තියෙන ජල ප්‍රමාණය මම ගැතලා තියෙන ජලයේ හැඩයත් එක්ක ඕමයේ සමතුලිතතාවයේ සිරස් සමතුලිතතාවය ගන්න තියෙන්නේ එතකොට මට ලියන්න පුළුවන් බර 2.5 වැඩි කිරීම 10.3යි ජල ස්කන්ධයට ජල පරිමාව අපිට දීලා තියෙන්නේ ඕක ජලයේ ඝනත්වයෙන් වැඩි කරපුවාම වෙනවා පරිමාව වරක් ඝනත්වය කියන්නේ ජල ස්කන්ධය ගුරුත්වජ ත්වරණයේ ජීද්දාම් එතකොට එනවා පහළට ක්‍රියාත්මක වන බලය ඊට අමතරව පහළට තව ආගික බලයක් තියෙනවා මේ පුෂ්ඨ දෙකෙන් මේ ආනත පුෂ්ඨ දෙකෙන් තල්ලු කරන ප්‍රතික්‍රියා බලය ප්‍රතික්‍රියා බලයේ සිරස් සංරචකය ඇත්තටම ප්‍රතික්‍රියාව ආනතර වෙන්නේ තිරස් සංරචක දෙක ගැටිලා යනවා සමාන විරුද්ධ නිසා ඕක සමාන වෙන්න උන උඩාතට තියෙන ප්‍රතික්‍රියාව උඩාතට තියෙන ප්‍රතික්‍රියාව කියන්නේ පීඩනයේ වරක් වර්ගඵලය පතුලේ පීඩනයේ වරක් වර්ගඵලය පීඩනය කියන්නේ බලයේ බෙදීම වර්ගඵලය බලය ගන්න පුළුවන් පීඩනයේ වරක් වර්ගඵලය එතකොට මෙතනින් 10 3ක් කපලා අයින් කරමු. එතකොට එනවා 25 10 2.5 G වෙනුවට 10 දාපුවම 25 ධන R එක සමානයි. පතුලේ පීඩනය අපිට ලියන්න පුළුවන් H රෝ G පාවිච්චි කරලා H රූපේ ලකුණු කරලා දීලා තියෙනවා 0.25යි. රෝ ලියන්න පුළුවන් ජලයේ ඝනත්වයේ 1000යි G 10යි. ඔය H රෝ G පීඩනය. වර්ගඵලයෙන් වැඩි කරන්න ඕන. වර්ගඵලය කියන්නේ phi R වර්ගය. ෆයි අපිට දීලා තියෙනවා 3යි කියලා පාවිච්චි කරන්න කියලා අරේ 0.1 cm වර්ග වෙනකොට 0.01 විස්කම්බේ දීලා තිබ්බේ අරේ මම පාවිච්චි කරා. දැන් අපිට පුළුවන් මේ 10ේ 4ට දශම ස්ථාන 4 අමතක කරලා දාන්න 1.25යි එතකොට තියෙන්නේ 25 3 75යි 75න් මේ 25 අඩු කරපුවාම වෙනවා 50යි නිව්ටන් කියලා R එක ප්‍රතික්‍රියාව.
Hari, himana, dia wakil malu tidak kimpulan terang ikhuna dah hamemu, kita kan sama kan masih dengan masuk dasar.